අද මම කිතුල්පිටි තලප හදන්න යන්නේ. මම කලින් වීඩියෝ එකක කිතුල්පිටි කැඳ හදලා තියෙනවා. ඒ විදිහට කිතුල්පිටි එකතු කරලා අපිට විවිධ කෑම හදාගන්න පුළුවන්. දැන් අපි බලමු කිතුල්පිටි තලප එක හදාගන්නේ කොහොමද කියලා. කිතුල්පිටි තලප එක හදන්න මේ දේවල් තමයි අවශ්‍ය වෙන්නේ. කිතුල්පිටි ග්‍රෑම් 150, කජු ටික, ලුණු, වියලි මිදි, වතුර. භාජනයක් අරගෙන ඒකට කිතුල් පිටික දාගමු. වතුර ටික ටික දාලා කිතුල් පිටි ටික දිය කරගන්න ඕන. කිතුල් පිටි ටික ලිපේ තියලා දිගටම හැදි ගන්න ඕනේ. මේ විදිහට දිගටම හැදි ගන්න ඕනේ, නැත්නම් කැටි ගැහෙනවා. ගින්දර වැඩි කරගන්නේ නැතිව අඩු ගින්දරේ තමයි හැදි ගන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. මේ විදියට කැඳ අයින් කරගන්නේ නැතිව දිගටම හැදි ගන්න ඕනේ. දැන් කිතුල් පිටේක උකු වේගෙන ඉන්නේ. මේ විදියට දිගටම හැදි ගන්න ඕනේ. කිතුල් පිටි තලපේක හොඳටම උකු වෙලා තියෙන්නේ. දැන් තලපේක හදලා ඉවරයි. කිතුල් තලප ටික මේ වගේ කප් වලට දාගන්නත් පුළුවන්, ට්‍රේ එකකට දාගන්නත් පුළුවන්. වියලි මිදි, කජු ටිකක් එකතු කරගන්න. කිතුල් තලපේක කන්න පොල් කිරි එක හදාගන්න ඕනේ. පොල් කිරි ටිකක් එකතු කරගන්න ඕනේ. ලුණු ටිකකුත් එකතු කරගන්න. පැණි එකතු කරගන්න ඕනේ. පොල් කිරි ටික රත් කරගන්න. කරඳ මුංගු ටිකත් එකතු කරගමු. පොල් කිරි එක රත් වෙලා තියෙන්නේ. පොල් කිරි එක හදලා ඉවරයි.
මේ විදියට හදාගත් කිතුල් පිටි තලප උදේට වගේම දවල් ආහාර වේලක් විදියට එකතු කරගන්න පුළුවන්.